ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරා බණ අහන්නයි එකතුනේ ධර්ම දේශනාවට පෙර පුංචි ඉල්ලීමක් කාරුණික ඉල්ලීමක් ඔබේ ජංගම දුරකථන චුට්ටක් සයිලන්ට් කරගන්න ඊළඟට පුංචි අය එයා ඉති තේරෙන්නේ නැහැ නමුත් කෑ ගහන්න හිම ගත්තොත් පොඩ්ඩක් නිශ්ශබ්ද කරගන්න උත්සාහයක් ගන්න ওই කාරණා දෙක මතක තියාගන්න පිඟුතුනි බණ අහනකොට අපි තුල පිහිටවා ගත යුතු කරුණු පහක් තියෙනවා ඔබ කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් මේ කාරණා පහම ඔබ තුල තියෙන්නට ඕන කරුණු කීයද කතා කරන්න ඕන කරුණු පහ පළවෙනි කාරණය සුසුසති කියනවා බණ ඇසීමේ අප්‍රමාණ ආසාවක් හිතේ තියෙනවා බණ ඇසීමේ ආසාව නිසා තමයි බණ අහන්න ආවේ ඒ නිසා ධර්ම ශ්‍රවණයේදී හිතේ ආසාවක් ඇති කරගන්න ඕනේ බුදු කෙනෙක්ගේ දහම් පදයක් අදා පිට ස්වාමීන් වහන්සේ නමක් තුලින් හරි ශ්‍රවණය කරන්න ලැබෙනවා කොයි තරම් වාසනාවක්ද කියලා ධර්ම ශ්‍රවණයේදී හිත පහදවා ගන්නට ඕන දෙවනි කාරණේ සෝතං ඕදාති මුළු දේශනාව පුරාම කන් යොමු කරගෙන බණ අහන්න දක්ෂ වෙන්නට ඕන ධර්ම දේශනාව පැයක්ද ඒ මුළු දේශනාව පුරාම අවධානය තියෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වටපිට බල බල ඉන්නේ නැතුව අනුන් ගැන හොයන්නේ නැතුව ඕහිත සෝතෝ ධම්මං සුනාති දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්නට ඕන ඒ නිසා දෙවනි කාරණේ තමයි හොඳ අවධානයෙන් බණ ඇසීම. දැන් කරුණු දෙකයි. තුන්වෙනි කාරණේ අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මම මේ ධර්මයේ තේරුම් ගන්නවා, වටහා ගන්නවා, අවබෝධ කර ගන්නවා කියන හිතේ අදිෂ්ඨානයක් තියෙනවා. හිතට අදිෂ්ඨානයක් ගන්න කොහොම හරි මේ මම මේ කියන ධර්ම කරුණු තේරුම් ගන්න. වටහා ගන්නවා. මගේ ජීවිතේට මම ධර්මයේ ගල්ප ගන්නවා. එවැනි අදිෂ්ඨානයක් ඇති කරගෙන බණ අහන්න ඕන. හතරවෙනි කාරණේ අත්ථං ගන්හාති. අර්ථ ග්‍රහණී කරගන්න. ධර්ම දේශනාවේදී ඔබට ඇහෙන, දැනගන්න ලැබෙන වැදගත් ධර්ම කාරණා සියල්ල මතක තියාගන්න දක්ෂ වෙන්න. පස්වෙනි එක අනත්තං රිංචති. අනවශ්‍ය දේවල් සියල්ල බණ අහනකොට හිතෙන් බැහැර කරන්නට ඕන. දැන් කරුණු පහයි. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සුසුසති කියන දේශනාවේ ඔය කරුණු පහම පෙන්නනවා බණ ඇසීම කියන්නේ අපිට නිවන් දොරටුවක්. ධර්ම ශ්‍රවණයේ නිවන් දොරටුවක් වෙන්න නම් ඔය කරුණු පහම පිළිහිටවාගෙන බණ අහන්නට ඕන. ඒ නිසා මේ කියන කරුණු පහම තමන් තුළ පිළිහිටවාගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න උත්සාහයක් ගමු. පින්තුනි අපි බලමු අපේ ජීවිතවල ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොහොතින් මොහොත ෂණීන් ෂණය අපි කවුරුත් මරණය කරා ලං වෙනවා. දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගාථාවක් කියනවා මේ විදිහට. අච්චෙන්ති කාලා කාලේ වේගින් ගිවිලා යනවා. තරයන්ති රත්තිය. දවල් රෑ දෙක ඉක්මිලා යනවා. වයෝ ගුණං අනුකුබ්බං ජහන්ති. මේ සත්වයා දවසින් දවස වයිසට යන ඒතම් භයං මරණී පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහති දවල් රැ ගෙවිලා දවසින් දවස වයිසට ගිහිල්ලා මරණයට ලං වෙන කෙනා මරණී ඉදිරියේ බයක් දකින්නවනම් ඉක්මනට ජීවිතේට සැප ගෙනත් දෙන පින් කරගන්න මහන්සි වෙන්න ඕන කියලා ගාථාවක් කියනවා මේක තමයි ගාථාවේ තේරුම කාලේ වේගයෙන් ගෙවිලා යනවා දවල් රැ ඉක්මිලා යනවා සත්‍ය දවසින් දවස වයසට යනවා මරණයට ලං වෙනවා මරණී ඉදිරියේ බය දකින කෙනා අප්‍රමාදීව පින් කරගන්න ඕන දැන් කවුද මේක කියන්නේ දේවතාවෙක් දැන් ඔබ හිතන්න මේක හරියටම හරිද බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම මේක පිළිගනීද මේක හරිව අපිට පේනව නිකන් හරි වගේ හැබැයි ගොඩක් හරි බුදුරජාණන් වහන්සේ වදාළ දෙවිය ඕක මෙන්න මේ විදිහට නිවැරදි කරගන්න කියලා. අච්චෙන්ති කාලා
කාලයේ වේගයෙන් ගෙවිලා යනවා ඒක හරි. තරයන්ති රත්යෝ දවල් රැය දෙක ඉක්මිලා යනවා. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති. මේ සත්‍ය දවසින් දවස වයසට යනවා. මරණයට ලං වෙනවා. ඒතම් භයං මරණී පෙක්ඛමා මරණී ඉදිරි බය දකින්නත් ඕන එකත් හරි. හැබැයි පින් විතරක් කරලා සෑහීමකට පත් වෙන්න එපා කියලා. මරණී ඉදිරියේ බය දකින්න කෙනා ලෝකාමිසය අතහැරලා අඩුම ගානේ සක්කාය දිට්ඨිය හරි ප්‍රහාණය කරන්න වීරිය වඩන්න කියලා. අන්න බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය. දැන් අපි පින් කරලා අපි දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. හැබැයි ආයිමත් පින ගෙවිලා අවසන් වෙච්ච තැන ඇදගෙන වැටෙනවා මේ සංසාරෙට. සක්විති රජ වුණා. සක්විති රජකම් කරන කෙනා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මතු වෙනකම් සසරි බොහෝ කාලයක් පින් කරපු කෙනෙක්. සක්විති රජුරුව මුළු ලෝකෙම ධර්මිෂ්ඨව පාලනය කරන රජ කෙනෙක්. මේ ගිහි ලෝකේ කාම ලෝකේ තියෙන සැප සම්පත් අතර අග්‍රම සැපේ සක්විති රජ කරා. සක්විති රජුරුව ලෝකෙම ධර්මිෂ්ඨව පාලනය කරලා ඒ රැස් කරගත්ත පිනෙන් මරණින් මත්තේ දිව්‍ය ලෝකේ උපදිනවා. හැබැයි දෙව්ලොවදී අර රැස් කරගත්ත පින ගෙවිලා ගෙවිලා කාලයක් යනකොට පිනත් ඉවර වෙනවා. හැබැයි සක්විති රජුරෝ සෝවාන්වත් වෙලා හිටියේ නැත්නම් පින ඉවර වෙනකොට දෙව්ලොවින් චුත වෙනවා. දෙව්ලොවින් චුත වෙලා අකුසලයක් බලවත් වුණොත් නිරේ වැටෙන්නත් පුළුවන්. එතකොට සක්විතිද? එතකොට නිරිසතා. දෙව්ලොවින් චුත වෙලා තිරිසන් ලෝකේ වැටෙන්නත් පුළුවන්. තිරිසන් ලෝකේ සක්විතිද? නැහැ. එතකොට තිරිසන. දෙව්ලොවින් චුත වෙලා ප්‍රේත ලෝකේ වැටෙන්නත් පුළුවන්. මනුස්ස ලෝකෙට වැටෙන්නත් පුළුවන්. ආයමත් අර මහා පුරුෂ ලක්ෂණ සියල්ල ඉවරයි ආයමත් සසරේ ඉපදී ඉපදී යන සංසාරෙට වැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ ධර්මාවබෝධයට වීර්ය වඩා ගන්න කියලා. ඒ නිසා අපි චුට්ටක් බලමු කොහොමද අපි මරණී ඉදිරියේ අසරණ නොවි අඩුම ගානේ මරණ මංචකේ හරි ධර්මී ඉල්ලෙන්නේ කොහොමද? දැන් අපේ ජීවිතයේ තියෙන තීරණාත්මකම තැනක් තමයි මරණ මංචකේ. අපි කවුරුත් මැරෙනවා. එතකොට මේ මරණ මංචකේ මරණාසන්න මොහොතක සියල්ල හිතෙන් අතහැරලා ධර්මයක හිත පිහිටවාගෙන ධර්මයේ මෙනෙහි කරලා සුගතියකට හරි පැනගන්නවා කියන්නේ ලේසි දෙයක්ද? නිකන් ලේසි වගේ හිතෙන්නේ. වැඩි අමාරුයි. ඒකට හේතු එකක් මරණ වේදනාව. කායික වේදනාවක් එනවා මරණාසන්න වෙනකොට. දැන් ඔබ අහලා ඇති අනාථපිණ්ඩික සිටුතුමා වෙන්නේ සුවාන් වෙච්ච කෙනෙක් පුතජනෙක් නෙමෙයි. අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝයි තමයි ළඟට ආවේ. ඒ වෙලේ සාරිපුත්ත හාමුදුරුවෝ ඇඳ ළඟ ආසන දෙකක් පනවලා තිබුණා. සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා කොහොමද කච්චිතේ කමනියන් ඔබට ඉවසන්න පුළුවන්ද? කච්චි යාපනියන් දරා ගන්න පුළුවන්ද? කොහොමද ඔබේ දුක් වේදනා එන්නේ නඩු වෙනවද වැඩි වෙනවද? අසනීප ගැන ඇහුවා. සාමාන්‍යයෙන් අපි දෙලි බලන්න ගියාම ওই ටික අහනවා කොහොමද සමීපද දැන් ඉන්නේ නඩුවක් තියනවාද කියලා අහනවා. එතකොට මේ සෝවාන් වෙච්ච කෙනා අනාථපිණ්ඩික සිටුතුමා කියනවා අනේ ස්වාමීනි මගේ ඔළුව වටේට කඹයක් වෙලලා ශක්තිමත් පුරුෂේ කිටි කිටි ගාලා ඔළුව හිර කරනවා වගේ හිස පැලෙන්නවා වගේ අදිමාත්‍ර වේදනාවක් හිස ඇතුලින් දැනෙනවා කියන මරණ වේදනාවක් උල් පිහියකින් හිස් මුදුන පලනවා වගේ කියන. ඊළඟට කියනවා ස්වාමීනි මස් කපන පිහියකින් මගේ බඩවැල් තීරු තීරු කපනවා වගේ කුස ඇතුලෙන් වේදනාවක් දැනෙනවා කියන. හතර දිනක් මා උස්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චනවා වගේ මගේ ඇඟම දනවා කියන. එතකොට බලන්න මේ මරණ මංචකේ අනාථපිණ්ඩික සිටුතුමාට දැනෙච්ච වේදනාව. මරණාසන්න වෙනකොට ඔය වේදනාව දැනෙන. අඩු ගානේ මේකේ කාල වෙනසක් තියෙන පුළුවන් කෙනෙකුට තප්පරයක් දෙකක් විනාඩියක් දෙකක් පැය සමහරු දවස් ගණන් 50 දිනයක් තියෙනවා. එතකොට මේ මරණ වේදනාවක් තුල හැබැයි ධර්මයේ දියුණු කරපු කෙනෙක් නම් ජීවිතේ භාවනා ප්‍රගුණ කරගත්ත කෙනෙක් නම් හොඳට සතිපට්ඨානි වඩපු කෙනෙක් නම් අන්න යා දන්නවා වේදනානුපස්සනාව තුල හිත පිහිට ඕන හැටි. ජීවිතේ භාවනා පුරුදු කරගත්ත කෙනා වේදනාව අරමුණු කරගෙන හිත පිහිටවලා
ඒ තුලත් ධර්මාවබෝධයට හිත වඩන. දැන් බලන්න පුංචි දෙයක්ද කියලා. දැන් අපි නිකන් හිතමු මරණ වේදනාව ගැන. දැන් අපි කවුරුත් හිතන විදිහට නෙමෙයි මැරෙන්නේ. අපි හිතමු අපි කාටවත් එවැනි අවාසනාවන්ත මරණයක් නොවේවා. ගුටි කාල මැරෙන්න බෑ. එහෙම මැරෙන්නේ නැද්ද? ගුටි කාල මැරෙන්නේ ඉන්නවා. එතකොට එවැනි වෙලාවක ධර්මයක් සිහි කරගන්නවා කියන්නේ ලේසි දෙයක්ද අමාරු දෙයක්ද? අමාරුයි. නිකන් හිතන්න බිම්බිසාර රජුරු කොච්චර වද විඳනද මැරුනේ? කන්න නොදී හිර කරලා තියලා කාමරයක දාලා. දැන් මේ පිටහතුරු නෙමෙයිනේ තමන්ගේම පුතා. අන්තිමට යටිපතුල් පළලා ලුණු දාලා ගිනි පොකුරු නැවිද්දුවා කියන. එච්චර වද දෙනකොට ධර්මයේ සිහි කරගෙන සුගතියක යනවා කියන්නේ ලේසි දෙයක්ද? නිකන් හිතන්න සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනේ. රජකම් කරපු කෙනෙක්. රටක් පාලනය කරපු රජ කෙනෙක්. ඒ විතරක් නෙමෙයි බුද්ධ ප්‍රමුඛ සංඝයාට පළවෙනි ආරාමය හදලා පූජා කරපු රජු වේලුවන ආරාමය හදලා පූජා කරපු රජු. මහා පින් කරා. ධර්මයේ නොදන්න කෙනෙක් නම් බුදුහාමුදුරන්ටත් බැන බැන්නේ නම් මැරෙන්නේ නේ. මම මෙච්චර ආරාමයක් හදලා පූජා කරා මොකද්ද මට මේ වෙච්ච හිනේ කියලා නෙහන්නේ නේ. කෝ අපි කරපු පින්වල විපාක කියලා පිනට ගරහනවනේ ඊට පස්සේ. බිම්බිසාර රජුරවන්ට අච්චර වද දෙනකොට රජුරුව හිතනවා අර හිර කුටියේ කවුළුවෙන් ඈත බලනකොට ගිජ්ජකූට පර්වතයේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටිය පේනවා. ඒ දිහා බලාගෙන බුද්ධානුස්සතිය වඩන බුදුරජාන් වහන්සේ කාන්තෙන් අරහන් සම්මා සම්බුද්ධයි විජ්ජාචරණ සම්පන්නයි සුගතෝ ලෝකවිදූ කීකේ බුදුගුණ මෙනෙහි කරනවා. උන්වහන්සේ වදාළ ධර්මී කොච්චර නම් සත්‍යයි. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. ඉපදීම දුකයි කියපු ධර්මයේ කොච්චර සත්‍යයක්ද කියලා අන්න ධර්මයට ගලපන. දැන් අපිට කරදර එනකොට ප්‍රශ්න එනකොට අපිට හිතෙනවද කොච්චර ධර්මී දැනගත්තා? ඉපදීම දුකයි ඉපදිච්ච නිසායි මේ දුක් විඳින්නේ කියලා හිතෙනවද? බොහෝ වෙලාවට ඒක මතක් වෙන්නේ නැහැ. ඇයි අපිට මෙහෙම වෙන්නේ? අපි මෙච්චර පින් කරලා අපි මෙච්චර ගුණ යහපත් ඉඳලා ඇයි අපිටම මේවා වෙන්නේ කිය අපි එහෙම හිතනවා මිසක් අපි ධර්මයට ගලපලා බලන්නේ ඉපදීම දුකයි කියපු ධර්මිය සත්‍යයි නේද කියලා හිතන්නේ. අන්න බිම්බිසාර රජුරෝ ධර්මයට ගලපලා හිතනවා මේ ධර්මේ නම් ඒ කාන්තින ස්වකාතයි සම්දිත්තිකයි අකාලිකයි කිය ධම්මානුස්සතිය වඩන මරණානුස්සතිය වඩන අනිත්‍ය සංඥාව වඩන මෙහිම භාවනා කර කර බුදු ගුණ සිහි කර කර ධර්මීයම සිහි කර කර හිටිය අන්තිමට වද දීලා මැරුවා. ඒ ධර්මයේ මෙනෙහි කරගෙන මැරුණා ජනවසභ කියලා දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. දීඝනිකායේ තියෙන ජනවසභ කියලා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට ජනවසභ දෙවියන් දිව්‍ය පිරිසක් පිරිවරාගෙන ඇවිල්ලා වැඳලා කියනවා ස්වාමීනි මම තමයි ජනවසභ. මමයි කියන ජනවසභ කියලා දිව්‍ය ලෝකේ බොහොම ලස්සන විස්තරයක් කරනවා. පොයි දවස්වලට දිවියන් එකතු වෙලා ධර්ම සාකච්ඡා කරන හැටි. දෙවියන් ධර්මයේ හැසිරෙන හැටි දිව්‍ය ලෝකේ විස්තරයක් කියලා. පසෝදා බුදුරජාන් වහන්සේ සංඝ පිරිස රැස් කරලා කියනවා මහණෙනි ඊ රාත්‍රියේ මේ වගේ දෙවි කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ වගේ කතාවක් කරා මම තමයි ජනවසභ කියලා පෙළී හිටියේ. ඒ සැනින් ආනන්ද හාමුදුරු නැගිටලා කියනවා වැඳලා ස්වාමීනි මට අවසරයි. ඔය නම් එකත් එකට වෙන කවුරුත් නෙමෙයි. බිම්බිසාර රජුරුමයි කියලා මට හිතෙනවා කියලා. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද ඔබ ඉලක්කෙට හිතුවා ඊ රාත්‍රියේ ජනවසභ නමින් පෙළී හිටියේ බිම්බිසාර රජුරු තමයි කියලා. එතකොට බලන්න අච්චර වද දීලා මරලා දැන් මේ දේශනාව තියෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කරපු කතා බහයි ඔක්කොම විස්තරේ තියෙනවා දීඝනිකායේ ජනවසභ සූත්‍රයේ. එක තැනකවත් මට මෙහිම වද දුන්නා. මට මෙහිම කරා. අනේ ස්වාමීනි මට මෙහිම කරා. ඒකක්වත් හිතේ නැහැ. බුදුරජාණන් වහන්සේට වැඳලා කියන්නේ ස්වාමීනි මං දැන් සකදාගාමි වෙන්න වීරිය වඩනවා කියලා. ඇයි මනුස්ස ලෝකේ සෝවාන් වෙලා හිටියේ? දිව්‍ය ලෝකෙ ඉපදිලා ඊළඟ මාර්ග ඵලයට යන්න වීරිය වඩන. හැබැයි අර වෛරයක් හිතේ තියාගෙන මැරුණා නේ. සමහර බලන්න ඔය මිනිහා මැරිලා අමනුෂ්‍ය වෙලා ඇවිල්ලා කියන්නේ මට නෝ මෙහෙම කරා වතුර ටික දුන්නේ, කන් දුන්නේ, පලි ගන්නවා ඊවා කියාගෙන ඉන්නේ. හැබැයි ධර්මයේ හිතේ පිහිටවා ගත්ත කෙනා ඒව මොනවත් හිතේ නෑ. ධර්මයේ කරා යනවා විතර. ඒ නිසා මරණාසන්න මොහොතේ අපි දන්නේ අපිට මොන වගේ ඉර නමක් අත්තේ. දැන් හිතමු අපි කාටවත් එසේ නොවේවා. ගින්නෙන් පිච්චිලා මැරෙන්න බෑද?
මිනිස්සු කොච්චර මැරෙනවද ගින්නෙන් පිච්චිලා නේ. හිතන්න නිකන් සාමාන්‍යයෙන් අපි හිතමු ගින්නෙන් පිච්චිලා මැරෙන කෙනෙක් මොනවා හරි වැයර ෂෝට් එකක් හරි වාහනයක් ගිනි ගලගෙන හරි ගියක් ගිනි අරගෙන හරි ගින්නකට මැදි වෙලා මැරෙන්න වුණොත් කෙනෙකුට ගින්නෙන් පිච්චෙනකොට ධර්මීය සිහි කරගන්නවා කියන්නේ ලේසි දාමාරුද? කොච්චර අමාරුද? හැබැයි හිතන්න සාමාවතී ඇතුළු 500ක් මැරුණේ කොහොමද? ගින්නෙන් පිච්චිලා. අපායියේ නැහැ. අන්න ධර්මීය දැනගැනීමේ ප්‍රයෝජනය. දැන් මේ ස්වභාවික ගින්නක් නෙමෙයි මාගන්දියා වෛර බැඳගෙන ගිනි තියලා 500ක් දෙනා කොටු කරලා ගිනි තිබ්බා. ගොඩ නැගිලා. ඒ වෙලාවේ සාමාවතී අර 500ටම කියන නැගිනිවරුනි අපිට දැන් බීරේ නතක් නැහැ. අපිට වටිනාම දෙයක් තියෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ධර්මයේ මෙනෙහි කරන්න. වේදනානුපස්සනාව වඩන්න. තව ටික වෙලාවකින් අපේ ශරීර ගින්නෙන් පිච්චිලා කර වෙලා යයි. මෛත්‍රී වඩන්න. වේදනාවක් දැනෙනකොට ඒ වේදනාව ඔස්සේ අනිත්‍ය මෙනෙහි කරන්න. ඔය වගේ ධර්මාවාද දුන්නා 500ම අර පොඩ නැගිල්ල ඇතුලේ පිච්චිලා කර වෙලා ගින්නෙන් මැරිලා ගියා. 500 දෙනාම අනාගාමි වෙලා සුද්ධවාස බඹලව ඉපදුනා කියලා දේශනාවේ තියෙනවා. එතකොට බලන්න ගින්නෙන් පිච්චිලා මැරෙනකොට ධර්මයේ මෙනෙහි කළ අනාගාමි වෙන්න පුළුවන් කියන්නේ. මේ මරණ වෙලාවේ මැරෙන වෙලාවේ මේ ධර්මය අල්ලගත්තේ නේ. එතකොට අපිට පේනවා මරණ මංචකේ හරි හරියට ධර්මය ඇල්ලුවොත් ඒ වෙලාවේ හරි ඒ ධර්මයෙන් ගොඩ යන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මරණ මොහොත අපි දන්නේ සමහර වෙලාවක අවස්ථාවක් තියෙනවා ධර්මයේ ස්වාමින් වහන්සේ නම උන්වහන්සේ වනාන්තරයකට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තා. කිසිම මාර්ගඵලයක් අවබෝධ කරලා හිටියේ නැහැ. සීල් සමාදන් වෙලා පැවිදි වෙලා භාවනා උපදෙස් ටිකක් අරගෙන කැලේකට ගියා භාවනා කරන්න. උන්වහන්සේ දා පිණ්ඩපාතේ යන්න පෙර උදේම ඇවිල්ලා එතන වැවක් තියෙනවා. පාත්‍රය තරගෙන ඇවිල්ලා නාලම් පිණ්ඩපාතේ යනවා කියලා අර වැවට බැහැලා උන්වහන්සේ හොඳට පැම් පහසුවේ. ඒ වෙලාවේ රජ්ජුරුවන්ගේ ආභරණ වගේක් හොරකම් කරගත්ත හොරු පිරිසක් කැලේ මැද්දෙන් පැනලා දිව්වා. දුවගෙන යනකොට රාජබටු පිටිපස්සෙන් පන්නගෙන ආව කරගන්න දෙයක් නැහැ. අර ආභරණ ටික දැක්කා ගඟා ඉන්නේ තියෙනවා මේ සිවුරුකුයි පාත්‍රයේ. පාත්‍රය ඇතුලෙන් දැම්මා සිවුරෙන් වැහුවා කැලේ හැංගුණා. දැන් රාජබටු ඇවිල්ලා අල්ලගත්තත් බේරෙන්න පුළුවන් මේ කැලේට ආවේ. මොකද ඇවිල්ලා සලකුණු ගන්න ඒ කාලේ. කැලේට ආවේ මේ දර කඩන්න ආවේ කියලා බේරෙන්න පුළුවන්. අර රාජබටු ආව බැලුවා ආගිය අතක් නැහැ. දැක්ක සිවුරකුයි පාත්‍රයකුයි තියෙනවා. අර සිවුර හිට මෙහිට කරලා බලනකොට මෙන්න පාත්‍රය ඇතුලේ ආභරණ ටික. බැලුවා බලනකොට කෙනෙක් අර වතුරේ පීනනවා නානවා මෙහිට වරෙන් කියලා ඇදලා ගත්තා. කවුද දැන් අහුනේ? අර හාමුදුරු. මෙලෝ දෙයක් දන්නේ නැති හාමුදුරු. ඇදගෙන එක්කන් ගියා රජුරුව ළඟට. ගෙනහිල්ල රජුරුවන්ට ඉදිරිපත් කරලා රජතුමනි මෙන්න බඩුත් එක්කම හොරා. මෙන්න බඩු ටික මෙන්න හොරා වුණා. සුදුසු දඬුවම පමුණුවන්න කියලා. රජුරෝ ඒ වෙලාවෙම කිව්වා උල තියන්න කියලා. දැන් බලන්න මේ නොකරපු වරදකට. ඒ වෙලාවෙම උල තියන්න නියමුණා. උල උඩ ඉඳිලා. දැන් හිතන්න ඇඟක් පසාරු කරගෙන උලක් බහිනකොට ධර්මයක් සිහිකරන එක ලේසි දෙයක්ද? උන්වහන්සේ උල උඩ ඉඳෙව්වට පස්සේ උල ඇඟ පසාරු කරගෙන ඇඟ ඇතුළට උල බහිනවා. ඒ විලාවේ සිහි කරන්න ගත්තා ඉපදීම නිසා නේද මේ වගේ දුක් වලට මමපත් උනේ. ඉපදීම දුකයි කියපු ධර්මයේ කොච්චර සත්‍යයක්ද. මේ විදිහට ධර්මයේ මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා. උන්වහන්සේ බැලුවා පෙර අකුසල විපාකයක්, කර්ම විපාකයක් මේ විදිහට. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා නිවන් දකින්න පින තියෙනවා. උන්වහන්සේ වෙලාවේ දික් කරපු අතක් හකුලනවා වගේ සැනින් ඉරුදීන් ඒ ඉදිරියේ පෙනී ඉඳලා අහනවා බිම්සුර ඔබ මේ විදිහට හිතා මේ රූපේ නිත්‍යද අනිත්‍යද කියලා. අනිච්චම් පන්ති අනිත්‍යයි ස්වාමීනි. අනිත්‍ය නම් මේ අනිත්‍ය දේ නිසා සැපක්ද දුකක්ද ඇති වෙන්නේ? දුක්ඛම් පන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ රූපේ මම මගේ ආත්මයයි කියලා තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? නොහේ තම්බන්ති නැහැ ස්වාමීනි, අනාත්මයි. එහෙමනම් මේ රූපය ගැන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරය ගැන විදර්ශනා වඩන්න කියලා.
ඊළඟට අහනවා ඔය දැනෙන වේදනාව ආයතන හයේම ස්පර්ශයෙන් විදීන් ඇති වෙනවා. ඔය දැනෙන වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. එහෙමනම් අනිත්‍ය වූ වේදනාවක් නිසා ඇතිවෙන සැපක්ද දුකක්ද? දුකයි ස්වාමීනි. දුක නම් අනිත්‍ය නම් දුක නම් මේ වේදනාව මම මේක මගේ මගේ වේදනාව මිසී වේවා මිසී නොවේවා කියලා තමන්ට ඕන විදිහට පවත්න්න පුළුවන්ද කියලා. නොහේ තම්බන්ති නැහැ ස්වාමීනි මේක අනාත්මයි. බුදුරජාන් වහන්සේ වදාලා එහෙමනම් වේදනාව ගැනත් හිතන්න අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරා. ඔය විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේම අනිත්‍ය වශයෙන් වඩන හැටි උපදෙස් ටික දුන්නා. එහෙම බුදුරජාන් වහන්සේට පෙණී ගියා. උන්වහන්සේගේ යුතුයකම ඉෂ්ට කරා. අර ස්වාමීන් වහන්සේ උල උඩම ධර්මී මෙනෙහි කරනවා. උල ඇඟ පසාරු කරගෙන බහිනකොට දැනෙන වේදනාව, ඒ වේදනාව තුළ ඒ ස්පර්ශය හඳුනා ගැනීම, ඒ තුළ පහළ වෙන චේතනා, ඒ සියල්ල පංච උපාදානස්කන්ධේම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරා. උල උඩම රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච කෙනා එතන බං රහත් වෙන්න පින තිබුණා. හැබැයි රහත්ුනේ උලක් උඩ. බලන්න පෙර කරපු කර්මත් එක්ක ජීවිතේ මුණ ගැහෙන හැටි. බාහ්‍ය දාරු චීරී ගැන හිතන්න. දරපතුරු ටිකක් ඇඳගෙන ආව කෙනෙක්. පිස්සෙක් වගේ කෙස් රැවුල් ලවාගෙන දරපතුරු ටිකක් ඇඳගෙන ආවේ. මහා පාරින් බුදුරජාන් වහන්සේ හිටගෙන දහම් දෙසුවක් කෙටියෙන් හකුලව. ඒ මන ටික අහලා දන ගහගෙනම ධර්මයේ විමසනකොට මහා පාරේදීම ධර්මය අවබෝධ වුණා. ටික වෙලාවකින් කුලප්පු වෙච්ච ඉල දෙනක් ඇනගෙන ගියා. එහෙම මැරිලා වැටුණා මහා පාරේ. සිවුරක්වත් ඇඟේ නෑ. රහත් වෙලා එතරම් පිරිනිවන් පෑවා. එදා හවස දම්සභා මණ්ඩපයේදී භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා කියන ස්වාමීනි අද උදේ පිස්සෙක් වගේ කෙනෙක් දරපතුරු ඇඳගෙන දුවගෙන ආවා මහා කලබලයකින්. කෝකෝ බුදුරජාණන් වහන්සේ කොහෙද ඉන්නේ කොහෙද ඉන්නේ කියලා. තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා කීවට පස්සේ නගරයට දිව්වා. අන්න ඒ කෙනා තථාගතයන් වහන්සේක කතා බහ කර කර ඉන්නවත් මිනිස්සු දැකලා තිනවා. අන්න මහා පාරේ එළ දිනෙක් ගැනලා මැරිලා වැටිලා. කවුද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ තමයි කියෝ මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාලා ධර්මය අවබෝධ කරගත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම කෙනා. ඔය 80 මහ ශ්‍රාවකයන්ගේ කෙනෙක්. කෙටියෙන් වදාලා ධර්මය අවබෝධ කරගත් අය අතර අග්‍රම කෙනා බාහ්‍ය දාරුචීරී මහරහතන් වහන්සේ. හැබැයි සිවුරක්වත් ඇඟේ නැතුව දරපතුරු ටිකක් ඇඳගෙන රහත් වෙනවත් එක්කමයි කෙටියෙන් අහලා එළ දිනක් ඇනගෙන ගියේ මහා පාරින් මැරිලා වැටුණේ. එතකොට අපිට පේනවා මේ අපි කරපු කර්මත් එනවා පස්සේ. අපි රහත් වෙන්න මහන්සි ගන්නකොට, බණ භාවනා කරනකොට, නිවන් දකින්න මහන්සි ගන්නකොට, ධර්ම මාර්ගයේ හැසිරෙනකොට, මේක මේ නෙළුම් මල් මතින් යන්න තියෙන නිවන් ගමනක් නෙමෙයි. පෙර කරපු අකුසල විපාක එනවා පස්සේ. ඒ අකුසල විපාක වලට ඒවටත් මුණ දීගෙන පිරිනිවන් පානකම්ම ඒ කර්ම විපාක විඳු විඳු යන්න තියෙන සසර ගමන. ඒ නිසා මරණයේ ඉදිරියේ අසරණ නොවෙන්න නම් අපි හොඳට ධර්මයේ පුරුදු කරගන්නට ඕන. පින්වතුනි සමහර අය ඉන්නවා ජීවිතේ මේ මරණාසන්න කාලේ හරි ධර්මය අල්ලලා අන්තිම වෙලාවේ ගැලවෙන අය ඉන්නවා. දැන් බලන්න අපි චුට්ටක් විදර්ශනාව ගැන ටිකක් සරලව ඉගෙන ගමු. මගේ ඉතින් ওই ලංකාවේ භාවනා වැඩසටහන් ගොඩාක් තියෙනවා. මගේ කොළඹ භාවනා වැඩසටහන තියෙනවා, දිගට කරනවා ඒ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ. ඒකේ කාලයක් ආපු අම්මෙකුයි පුතෙකුයි හිටියා. ගිය අවුරුද්දේ අම්ම නැති වුණා, පිළිකාවක් හැදිලා. ඒ පුතා මට ඇවිල්ලා කිව්වා අවුරුද්දේ දැන් මාස ගානකට කලින් මාස 4කට 5කට කලින් ඇවිල්ලා කිව්වා මේ හාමුදුරනේ අම්මට දැන් පිළිකාවක් කියලා. මට මතකයි අපි වැඩසටහන් භාවනා වැඩසටහන් වලම අවුරුදු 2 3ක් භාවනා කරපු දෙන්නේ. ඒ එකම පුතයි. තාත්තත් නැති වෙලා පොඩි කාලේ. ඉතින් ඒ පුතා පස්සේ මම දැක්කා ඒ භාවනා වැඩසටහන් දෙක තුනක ඉන්නවා. අමාරුවෙන් හරි ඇවිල්ලා හිටියා. පස්සේ ඇවිල්ලා දවසක් කිව්ව හාමුදුරනේ අම්මා නැති වුණා කියලා. ඒ දරුවා කියනවා හාමුදුරනේ ඉතින් අම්මා නිසා මතක් වෙනකොට ඉතින් අම්මානේ කියලා ඉතින් දුකක් ඇති වෙනවා තමයි කියනවා. හැබැයි ඉතින් අම්මා මැරිච්ච හැටි ගැන හිතෙනකොට එකාතකින් මම සතුටු වෙනවා කියලා සිහි කර කර පිළිකාවක් හැදිච්ච අම්ම කෙනෙක්.
පිළිකාවක් කියන්නේ නිදවනවා. මේ දරුවා කියනවා නේ හාමුදුරනේ ඉතින් කොහොම හරි අන්තිමට ගෙදර හිටියේ අන්තිම සති දෙකේම රැලි වෙනකන් නිින්ද යන්නේ ඉන්ජෙක්ෂන් වලට වේදනාවට. මේ ළමයා අම්මගේ වැඩ ටික ඔක්කොම කරන්න මේ පුතා කරලා අම්මා ළඟට යනවා. ගිහිල්ලා ඉඳගෙන අහනවා අම්මේ දැන් අම්මා හොඳට නුවණින් විමසලා මට මේකට උත්තර දෙන්න කියනවා. දැන් දෙන්නම භාවනා කරලා ධර්මී ඉගෙනගෙන බණ අහලා කාලයක් ධර්මී ප්‍රගුණ කරපු අය. ඒ ළමයා අහනවා අම්මේ දැන් ඔය ඇහ නිට්ටියද අනිත්‍යද කියලා. ඒ පුතා කියනවා අනේ හාමුදුරනි අම්මට කොච්චර මරණාසන්න වුණත් හොඳට සිහිය තියනවා කියලා. වැඳ ගන්නවා කියලා අමාරුවෙන් හරි වැඳ ගන්නවා කියලා ධර්ම කාරණයක් අහනකොට. අනිත්‍යයි පුතේ කියනවා. අනිත්‍ය නම් ඔය ඇහ නිසා අම්මට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද කියලා. දුකයි පුතේ කියනවා. එහෙනම් මේ ඇහ අම්මට ඕන විදිහට පවත්වන්න පුරුවන්ද? මේක කුණු වෙලා යනවා, ලිඩ වෙනවා, ජරාවටපත් වෙනවා, නැසී වෙනසී යනවා. මේක අම්මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද කියලා. නෑ මේක අනාත්මයි කියලා. ඉතින් මේ ළමයා කියනවා එහෙනම් අම්මා විනාඩි 15ක් විතර ඇහ ගැනම හිතන්න. මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ඇහ ගැනම විමසන්න කියලා යනවා. ඉතින් ගිහිල්ලා ඉඳලා කියලා ඒ වැඩ කරලා රෙදි හොදලා ඔක්කොම කරලා ආයි ළඟට එනවා. ඇවිල්ලා අහනවා අම්මේ දැන් ඇහ ගැන හිතුව ඇති. දැන් අම්මා කියන්නේ කන නිට්ටියද අනිත්‍යද? ඉතින් අර අම්මා වැඳ ගන්නවා. පුතේ අනිත්‍යයි කියලා. අනිත්‍ය වූ කනක් නිසා අම්මට ඇති වුණේ සැපක්ද දුකක්ද? ඔය වගේ මේ පංච උපාදානස්කන්ධය ගැනම අහනවා. ඒ ළමයා කියනවා ඉතින් පිළිකාවක් කියන්නේ බිඳුණු රෑ 31 කෙදිරි ගානවා බොහොම අමාරුවෙන් වේදනාව විඳිනවා. ඒ ළමයා අම්මා ළඟට ඇවිල්ලා අහනවා අම්මා දැන් ඔච්චර වේදනාවක් විඳින්නේ අම්මා කෙදිරි ගානේ? මේ කය නිට්ටිය නිසාද අනිත්‍ය නිසාද? ඒත් වැඳගෙන අනිත්‍යයි පුතේ කියනවා. එතකොට අනිත්‍ය වූ කයක් නිසා අම්මට ඇති වුණේ සැපක්ද දුකක්ද කියලා. දුකයි. ඔය වගේ දරුවා කියනවා අනේ හාමුදුරනි මම අන්තිම සති දෙකේ විදර්ශනාවමයි කිය වැඩිවෙන්නේ. අනිත්‍ය ගැනමයි කියව කියලා දුන්නු. නැති වෙන වෙලාවේ නෑ 10 මාට විතර කියෝ නැති වුණේ. ඒ වෙලාවෙත් අනිත්‍යයි 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 කිය ඉඳලා එහෙම බෙල්ල කඩාගෙන වැටුණා. විදර්ශනාම වඩ වඩා භාවනාවම කී කියා ඉඳලා එහෙම බෙල්ල කඩාගෙන වැටුණේ කියලා. එතකොට බලන්න ඒ දරුවා ඉතින් විස්තරය කියලා මගෙන් අහනවා නේ හාමුදුරනි මට වෙලාවකට හිතෙනවා කිව්ව ඉතින් අම්මා සුවල් නතුනද දන්නේ කියලා. එතකොට බලන්න මේ ළමයාට එහෙම හිතෙන්නේ තමන්ගේ යුතුයකම මරණ මංචකේ ඊට කරාද නැද්ද? ඉෂ්ට කරා. ඒ නිසා මරණාසන්න කෙනෙකුට හතුරෙක් වෙන්න එපා කොයිම වෙලාවකවත්. ධර්මය නොදන්න කෙනා මරණාසන්න කෙනාට ආදරී නාමයෙන් හතුරෙක්. දැන් හිතන්න මරණාසන්න කෙනෙක් ළඟ අපි හූ තියනවා නම්, කෑ ගහනවා නම්, අඬනවා නම්, ඇඟට පනිනවා නම්, දාල යන්නේ පොව කියාගෙන මූණ ඉබිනවා, කකුල් වල එල්ලෙනවා, අත් දෙකේ එල්ලෙනවා, ඉන්න පුළුවන්ද? ආ උඹලා කියන නිසා මං ඉන්නම් කියලා ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. අන්ත අසරණ. එතකොට මරණාසන්න කෙනෙක් ඉදිරියේ අඬනවා, වැළපෙනවා, හූ තියනවා කියන්නේ කොච්චර අසරණ කිරීමක්ද හිතා? දැන් නිකන් හිතමු මෙහෙම. ඔබ අපේ පවුල් වල ඕන තරම් මැරිච්ච අය ඇතිනේ. නිකන් හිතන්න අපි ගොඩක් ආදරෙන් හිටපු එක්ක අම්මා තාත්තා ඥාතියේ කවුරු හරි සහෝදරේ අසවලා මැරුණා කියන එක පාට අපිට මතක් වෙනකොට එක්ක කවුරු හරි කෝල් කරලා කියපු දවසේ අපිට මොන තරම් හැඟීමක් ඇති වුණාද? අපි අඬනවා, වැළපෙනවා, සිහි නැති වෙනවා සමහරුන්ට. මුළු ලෝකෙම තමන් අසරණ වුණා වගේ දැනෙනවා. හැබැයි අපි මළගෙවල් වල අඬනවා දැකලා ඇතිනේ මිනිස්සු. අඬනවා, වැළපෙනවා, හූ තියනවා, සිහි නැතුව වැටෙනවා. අපි එච්චර අඬන්නේ, වැළපෙන්නේ, කෑ ගහන්නේ, හූ තියන්නේ අපිට කී දෙනෙක් නැති වෙලාද? එක්කෙනයි. අපි ආදරේ හිටපු එක්කෙනෙක් අපිට අහිමි වෙලා. පියයන්ගෙන් වෙන්වීමේ දුක, පිය විපයෝග දුක. ඒ දුක තරා ගන්න බැරුව අපි ඉච්චර අඬන්නේ අපිට එක්කෙනෙක් අහිමි වෙලා. හැබැයි මරණ මංචකේ ඉන්න කෙනා දරුවෝ 10ක් නම් 10යි මත හරින්න ඕනේ. මරණ මංචකේ ඉන්න කෙනාට නෑදෑ හිතමිත්‍රයෝ 100ක් නම් 100 මත හරින්න ඕනේ. ගෙවල් දොරවල්ද, ඉඩකඩන්ද, ගොඩනඟපු මුළු ලෝකෙම මත හරින්න ඕනේ. එතකොට කෙනෙක් මැරුණා කියලා හෝ මැරෙන්න යනකොට හෝ අඬන වැළපෙන ඔබට වැඩිය 100,000 ගුණයක දුකක්, වේදනාවක්, ගින්දරක්, බඩපහුව ඇතුලේ පත්තු වෙන්නේ කාගෙද? මරණ මංචකේ ඉන්න කෙනාට.
එවැනි මරණාසන්න කෙනෙක් එකක් කායික වේදනාව මරණ වේදනාව ඒ සියල්ල ඇස්සේ හූ තියාගෙන වට වේලා කෑ ගහනකොට කොච්චර අසරණ වෙනවද ඒ නිසා පින්වතුනි මරණාසන්න කෙනෙක් ඉදිරියේ කල්යාණ මිත්‍රෙක් වෙයි මරණාසන්න කෙනෙක් ඉදිරියේ එයාට සුගතිය යන මාර්ගය මතු කරන කෙනෙක් වෙයි අඩුම ගානේ මහලුකු ධර්මයක් දන්න නැති වෙන්න පුළුවන් අඩුගාන කනට කරලා අම්මට මතක දාම්මා මේ වගේ පින්කම් කරගත්තා. අම්මා මේ වගේ දන් දීලා තියෙනවා. මේ වගේ පින් කරලා තියෙනවා. තාත්තට මතකද තාත්තගේ ජීවිතේ මේ වගේ පින් කරගත්තා. එහෙම කරපු පිනක් හරි සිහි කරලා පිනක් බලවත් කරගන්න දක්ෂ වෙයි. ඒ නිසා දැන් බලන්න බුද්ධ දේශනා අතර තියෙනවා නකුල මාතා නකුල පිතා ගැන අහලා තින්නේ. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරා මගේ ගිහි ශ්‍රාවකයෝ මින්න මේ දෙන්න ආදර්ශයට අරගෙන ජීවත් වෙන්න කියලා. ඒ අය සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥාවලින් යුක්තයි කියලා. හැබැයි ඉතින් කොච්චර ආදරෙන් හිටියත් පුංචි කාලේ ඉඳන් දැන අඳුනගෙන මේ පණට පණ වගේ ජීවත් වුණා. කවුරු හරි ඉස්සර වෙනවද නැද්ද? ජීවිතේ කවුරු හරි ඉස්සර වෙනවා. අංගුත්තර නිකායේ තියෙනවා නකුල පිත සූත්‍රය කියලා දේශනාව. ඒකේ තියෙන්නේ තමන්ගේ ස්වාමියා මරණාසන්න වුණා. නකුල පිත ගෘහපතියා මරණාසන්න වුණා. බිරිඳ ළඟ ඉඳගෙන හිත හදන හැටි, හිත පිහිටවන හැටි මේ දේශනාවේ තියෙනවා. දැන් සාමාන්‍ය ධර්මයන් නොදන්න බිරිඳන් නම් හූ තියාගෙන ඇඟට පයින් එකන කරන්නේ. අන්න ධර්මයේ දන්න කෙනා ළඟට ඇවිල්ලා ඇඳ ළඟ ඉඳගෙන හිස පිරිමදෙමින් කියනවා පෙම්බර සැමිය අපි මෙච්චර කාලයක් බොහොම ආදරෙන් ජීවත් වුණා. දැන් ඔබ මරණාසන්න වෙලා ඉන්නේ. ඇත්ත කියන බොරුව දාන්නේ. ඇත්තම කියන. දැන් ඔබ මරණාසන්න වෙලා ඉන්නේ. දැන් ඔබ මේ විදිහට හිත පිහිටවන්න කියන. පියවරෙන් පියවර කියනවා. පළවෙනි එක තමයි කියනවා මේ ගෙවල් දොරවල් ඉඩ කඩන් හරක බාන මේ රන් රිදී මුතුමැණි මේ භෝග සම්පත් සියල්ල නැසී වෙනසී යන දේවල්. ඒ නිසා මේ භෝග සම්පත් ගැන කාමයන් ගැන හිතෙන් ඇල්මක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් එය අතහැර ගන්න කාලයයි කියන්නේ. දැන් ඔන්න පළවෙනියටම හිතෙන් අතහරින්න කියලා මරණ මංචකේ බිරිඳ ළඟ ඉඳගෙන උපදෙස් දෙන්නේ ගෙවල් දොරවල්, ඉඩ කඩ, හම්බ කරපු දේවල්, රන් රිදී මුතුමැණි, ගොඩනඟපු දේවල් ගැන මේ තියෙන ඇල්ම අතහරින්න කාලයයි කියන්නේ. දෙවනියට කියනවා පෙම්බර සැමිය අපි බොහොම ආදරෙන් ජීවත් වුණා, අපිට දරුවෝ ලැබුණා. දැන් ඔබට මරණ මංචකේ හිටින්න පුළුවන් අනේ මම මැරුණාට පස්සේ මගේ දරුවෝ අසරණ වෙයිද? බිරිඳට මේවා තනියෙන් කරගන්න පුළුවන් වෙයිද? දරුවෝ ගැන හිත හිතා මැරෙන්නත් එපා කියන. ඒ කාලේ තිබ්බ අස්සාව වෙන්නේ නැති. ඉතින් මේ දේශනාවේ තියෙනවා මට හොඳට ලොම් කටින්න පුළුවන්, මට කපු කටින්න පුළුවන්. මං වෙනදට වඩා හොඳට දරුවෝ ගැන මම බලා ගන්නවා. ඒ නිසා දරුවෝ ගැන ඇල්මක් තියෙනවා නම් එයත් අතහරින්න කාලයයි කියන. ඔන්න දැන් දෙවනියට හිතෙන් අතහරින්න කියන්නේ දරුවෝ ගැන තියෙන ඇල්ම. ඊළඟට බිරිඳ කියනවා පෙම්බර සැමිය ඔබට මං ගැන හිතෙන ප්ලානේ මගේ බිරිඳ අසරණ වෙයිද, තනි වෙයිද, සීලේ දියුණු කරගන්න පුළුවන් වෙයිද, සමාධිය වඩා ගන්න පුළුවන් වෙයිද, වෙනදා වගේ ධර්මයේ හැසිරෙන්න පුළුවන් වෙයිද? ඒවා හිත හිත මම ගැන හිත හිත මැරෙන්නත් එපා කියන. මම ගැන හරි ආදරයක් හැඟීමක් තියෙනවා නම් එයත් දැන් හිතෙන් අතහැර ගන්න ඔබට කාලයයි කියන. ඔන්න හිතෙන් අතහරින්න කරුණු තුනක් වෙන. පළවෙනි එක මොකද? ඉස්සල්ලා මරණ මංචකේ හිතෙන් අතහරින්න කියන්නේ භෝග සම්පත්, හම්බ කරපු දේවල් ගැන තියෙන ඇලීම හිතෙන් මරණ මංචකේ අතහරින්න කාලයයි කියන. දෙවනියට දරුවන් ගැන තියෙන ඇල්ම අතහරින්න කාලයයි කියන. ඊළඟට බිරිඳ ගැන යම් ආදරයක් සෙනෙහසක් මතුවෙනවා නම් මරණ මංචකේ එයත් හිතෙන් අතහරින්න කාලයයි කියන. එහෙම කියලා ඊළඟට කියනවා කරුණු පහක හිත පිහිටවන්න කියලා. දැන් අර කාමයන් ගැන හිත අතහැරලා හිත පිහිටවන්න කියනවා. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවකයන් ගැන සද්ධාවේ හිත පිහිටවන්න කියන. එහෙම කියමින් බිරිඳ බුදුගුණ, දහම් ගුණ මතක් කරමින් හිතේ සද්ධාව ඇති කරවන. ඊළඟට කියනවා පෙම්බර සැමිය අපි මෙච්චර කාලයක් සීල් ගත්තා, පොයේට සතර පොයේට උපෝසතේ රැක්කා, නිති පන්සිල් රැක්කා. ඔබ මෙච්චර ශික්ෂාකාමී ජීවිතයක් ගත කරපු කෙනෙක් සීලී ගැන මෙනෙහි කරගන්න කාලයයි කියන්නේ. ඊළඟට දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය කරපු පින්කම් මතක් කරලා දෙන්න.
ප්‍රඥාව සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මේ කරුණු පහ බිරිඳ එකින් එක මතක් කරලා මරණාසන්න ස්වාමියාගේ හිත පිහිටෝ ප්‍රඥාව ගැන සිහි කරනකොට අර ප්‍රශ්න මාලාව ඒ විදිහටම අහනවා අහනවා පින්බර සැමිය දැන් ඔබ හොඳට විමසලා මට මේවට උත්තර දෙන්න කියලා මේ ඇස නිට්ටියද අනිත්‍යද කියලා අර ස්වාමියා කියනවා අනිත්‍යයි අනිත්‍ය නම් මේ ඇස දුකටයිති දෙයක්ද සැපටයිති දෙයක්ද දුකයි කියන එහෙමනම් මේ ඇස මම මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන් නෑ මේක අනාත්ම දෙයක් කියලා එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න ඔය ධර්මෙමයි ඒ නිසා මේ ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාම විදර්ශනාවට ඔය විදිහට ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය ගැනම තමන්ගේ ස්වාමියාට මරණ මංචකේ බිරිඳ ළඟ ඉඳගෙන විදර්ශනා වඩවමින් සුගතියේ හිත පිහිටෝ. හැබැයි ඉතින් මැරෙයි කියලා හිතලා තමයි ඔක කියලා දුන්නේ. නමුත් මැරුන්නේ ටික ටික අන්තිම වෙලා යන්තම් ආයෙම පණ ගහලා ආවා. එහෙම පණ ගහලා ආවට පස්සේ බිරිඳ ටිකක් ගෙදරින් යන වෙලා බලලා මේ වයසට ගිය මේ ස්වාමියා ටිකක් නැගිට ගන්න පුළුවන් වෙනකොට හැරමිටියක් අරගෙන ඒ ළඟ බුදුරජාණන් වහන්සේ සුන්සුමාර ගිරිනුවර බේස කලා වණී වැඩ හිටියා. අමාරුවෙන් අමාරුවෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසකින් වාඩි වෙලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මගේ බිරිඳ මට ලාභයක්මයි කියනවා. මගේ බිරිඳ මට කල්යාණ මිත්‍රයෙක් කියනවා. මම මේ වගේ අසාධ්‍ය වෙලා මරණාසන්න වෙච්ච වෙලාවේ මගේ බිරිඳ මගේ ළඟ ඉඳගෙන මට මෙන්න මේ විදිහටයි උපදෙස් දුන්නේ කියලා අර කියපු උපදෙස් ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒ විදිහටම කියේ. ඒක අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ සියල්ල අනුමත කරා. ඒකයි බුද්ධ දේශනාවකට ඇතුළු වෙන්න හේතුව. බුදුරජාණන් වහන්සේ සියල්ල අනුමත කරලා කියනවා ගෘහපතිය ඔබේ බිරිඳ ඔබට ලාභයක් තමයි. ඔබේ බිරිඳ ඔබට කල්යාණ මිත්‍රයෙක් තමයි. එහෙම කියලා කියනවා මගේ ගිහි ශ්‍රාවිකාවන් අතර කාම ලෝකයට යලි නොයන ස්වභාවයෙන් යම්තාක් පිරිසක් ඇත්නම් ඔබේ බිරිඳත් ඒ අයගෙන් කෙනෙක් තමයි කියන්නේ. මොකක්ද ඒකේ තේරුම? අනාගාමීලා කාම ලෝකයට ආයේ නැහැ කියන්නේ. ඒ ස්වභාවයට හිතවඩපු කෙනෙක් ඉන්නවා නම් ගිහි ශ්‍රාවිකාව අතර ඔබේ බිරිඳත් ඒ අතරින් කෙනෙක් තමයි කියන්නේ. එතකොට බලන්න ගිහි ජීවිතය තුළ ඒ තරම් ධර්මයේ වඩාගෙන ධර්මානුකූලව ජීවත් වෙච්ච අය හිටියා. ඒ නිසා මරණ මංචකයේ කියන්නේ ජීවිතේ තීරණාත්මක තැන. අපි කොච්චර මොන පින්කම් කරලා කොච්චර මනහලා අපි භාවනා කරලා අපි මේවා අපේ ජීවිතේට මේ කොච්චර පුරුදු පුහුණු කරලා තිබුණත් මරණ මංචකේ හරියට ධර්මයේ හිතට අල්ලගන්න බැරි වුණා. හිතට තරහක ද්වේෂයක් බලවත් වුණා. අපි දන්නේ අපිට මොන වගේ මරණාසන්න ඊරණමක් අත් වෙයි. ඒ නිසා නිතරම ධර්මාවබෝධයට වීර්ය වඩාගෙන ජීවත් වෙයි. නිතරම ධර්මයේ මෙනෙහි කරා හැම වෙලාවෙම ධර්මාවබෝධය අරමුණු කරගෙන ධර්මයේ වඩන්න. ඒ නිසා සමහර වෙලාවට අපි දන්නවද හතුරෙක් අපි ළඟ ඉදීද කියලා මරණ මංචකෙනේ. සසර හතුරු ඉන්නවා. සමහරවිට අපි දැනගෙන හතුරුකම් වලට ගොඩ නැගෙනව නෙමෙයි. බුද්ධ දේශනාව අතර තියෙනවා දැන් අර එක සිදුවීමක තියෙනවා ඔන්න පොඩි දරුවෙක්. මේ ළමයාට දවසක් කැස්බෑ බිත්තර වගේක් ගෙනල්ලා දුන්නා. මේ පොඩි දරුවා පොඩි දරු දීනියා කැස්බෑ බිත්තර ගෙනත් දුන්නාට පස්සේ මේ බිත්තර කාලේ දැන් බිත්තර වලට ආසාවක් ඇති වුණා. දැන් හැමදාම අඬනවා කැස්බෑ බිත්තර ඉල්ල. දැන් කැස්බෑවෙන් ගිතර ගෙනත් තියාගන්නේ. ඒ නිසා කිකිලියක් ගෙනා බිත්තර දාන කිකිලියක් ගෙනත් දුන්නා. දැන් බිත්තර වලටමයි ආසාව. අර කිකිලි බිත්තර දානකන් ඉඳලා දාපු ගම බිත්තර යවගෙන ඇවිල්ලා අම්මට දෙනවා. අනේ මට මේක උයලා දෙන්න. අනේ අම්මි උයලා දෙන්න. දැන් ඔන්න බිත්තරේ හතලා දෙනවා. මෙහෙම දවස ගානේ දැන් අර බිත්තර දාන බිත්තරේ ගෙනහලා උයාගෙන කනවා. මෙහෙම යාලයක් කාලයක් යනකොට අර කිකිලිට වෛරයක් ඇති වුණා. මගේ බිත්තර මෙන්න මේ ළමයා කනවා. මම දාන බිත්තරේ මගේ පැටව තමයි මේ කන්නේ කියලා අර කිකිලිට වෛරයක් ඇති වුණා. දැන් අපි හිතනවාද මේ සත්තු වෛර බලිනවා කියලා අපිට එච්චර හිතෙන්නේ නැහැනේ. අර කිකිලි වෛරෙත් මැරුණා. ඒ කිකිලි වෛර බැඳගෙන මැරිලා ඒ ගෙදරම පූසියක් වෙලා ඉපදුණා.
ධම්මපදයේ කාළියක්ෂණී කතාව පටන් ගන්න උතන. ඒ ගෙදරම පූසියක් වෙලා ඉපදුන අර කීකේ. අර දරුවා අර දුව මැරිලා ඒ ගෙදරම කිකිලියක් වෙලා ඉපදුනා. දැන් කිකිලි දාන දාන බිත්තරේ අර පූසිය ඇවිල්ලා කනවා. තන බලන අර වෛරය අනිත් පැත්තට පිරෙමයි නැහැ. එහෙම ඉඳලා ඊට පස්සේ අර කිකිලි ආයි වෛර බැඳ පූසි ගැන. වෛර බැඳලා කොටි දෙනක් වෙලා ඉපදුනා. අර පූසි මැරිලා මුව දෙනක් වෙලා ඉපදුනා. දාන දාන මුව පැටිය කොටි දෙන ඇවිල්ලා කනවා. ඔය විදිහට දිගට දිගට ආත්ම 500ක සසර වෛරයක් ආවා. එතකොට බලන්න පොඩි කාලයක්දනේ. ආත්ම 500ක සංසාර වෛරය. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දඹදිව ඔන්න මේ වෛරේ අරගෙන දිගට යනකොට වෛර බැඳගෙන කලින් මැරිච්ච කෙනා යක්ෂණියෙක් වෙලා ඉපදුනා. එක්කෙනෙක් යන්තම් මනුස්ස ලෝකෙ ඉපදුනා. බොහොම ධනවත් පවුලක තරුණයෙක් එක්ක විවාහ වුණා. දැන් විවාහ වෙලා දරුවා ලැබුණාට පස්සේ පළවෙනි දරුවා හම්බ වුණා. ඒ දරුවා ලැබුණාට පස්සේ දැන් මේ යක්ෂණිය තමන්ගේ නැගණිය වගේ වෙස්සලාගෙන ගෙදරට ඇවිල්ලා මේ අක්කට දරුවෙක් හම්බෙලා මට ළමයා බලන්න පුළුවන්ද කියලා ළමයාව ඉල්ලගත්තා. ඉල්ලගෙන කට්ටිය එහාට මෙහාට යනකන් ඉඳලා මෙන්න බලනකොට ලේ පෙර පෙර අර ළමයාව කනවා යක්ෂණිය. අම්මා දැක්ක විතරයි එහෙම කෑ ගහලා සී නැතුව ඇදගෙන වැටුණා. යක්ෂණී ළමයා කාලා පැනලා ගියා. පළවෙනි ළමයා. දෙවනි වතාවේ දරුවා හම්බෙච්ච වෙලාවෙ ඔය වගේම යක්ෂණී වෙස්සලාගෙන ඇවිල්ලා දරුවා කාලා ගියා. ඊළඟ පාර තුන්වෙනි දරුවා හම්බෙන්න එනකොට යක්ෂණීට වරයක් ලැබුණා. වෛශ්‍රවණ දෙවියන්ට වතුරා දින්න වරයක් දනුවමක් හම්බෙලා. අනෝතත්ත්ව විලෙන් වතුර ඇදගෙන යනවා දෙවියන්ට. වෛශ්‍රවණ දෙවියන්ගේ රාජකාරියක් පැවරි. ඒ නිසා දැන් ඒ කටයුතු නිසා මේ පැත්ත හැරිලා බලන්න වෙලාවක් නැහැ. අර පරිගන්න ඉන්න වෙලාවක් නැහැ. දෙවියන්ගේ රාජකාරියක් පැවරිලා. දැන් මේ දරුවා ලැබුණා. ලැබිලා දැන් ටිකක් ළමයා ඇවිද ගන්න පුළුවන් වෙන මට්ටමට ළමයා ටිකක් ලොකු වුණා. අර වෛශ්‍රවණ දෙවියන්ගේ රාජකාරිය ඉවර වෙච්ච දවසේම ඒ කටයුතු ඉවර කරලා බැලුවේ අර වෛරකාරිය දිහා බලනකොට දරුවෙක් ලැබිලා දැන් ළමයා ටිකක් ලොකුයි ඇවිදින කරන වයසේ. එදා අම්මයි තාත්තයි දරුවත් එක්ක ජේතවනාරාමේ පැත්තට එන ගමන් මග පොකුණක් ළඟ අම්මා තාත්තා බැහැලා නානවා. ළමයා නාවලා ගෙනහල්ලා උඩට ඇවිල්ලා අම්මා කිරි දෙනවා ස්වාමියා නානකම්. අර යක්ෂණීට වෙස්සලා ගන්නත් අමතක වුණා. දරුවා දකින්නකොට ඇති වෙච්ච වෛරී ඈත ඉඳන් පන්නගෙන ඉනවා යක්ෂණී ළමයා කන. අන්තිමට මේ අම්මට කරගන්න දෙයක් නැහැ. දරුවත් අරගෙන ස්වාමියාට ගොඩේන්න කිව්වා. පීනගෙන ඉන්න වෙලාවක් නැහැ. දිව්‍ය ජීතවනාරාමය ඇතුළට දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ගිහිල්ලා සිරිපතුල් දෙක ළඟ දරුවා තියලා කියනවා, "නී ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මගේ දරුවා බේරලා දෙන්න. දරුවා කන්නේ යක්ෂණියක් කෙනා කියලා." ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා. බලනකොට යක්ෂණීව දේවතාවුරු ජීතවනාරාමයේ දොරටුව ළඟ කොටු කරලා ඇතුළට එන්න ඉන්න නොදී බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ගිහිල්ලා යක්ෂණීව එකන් ඉන්න කියලා. එතකොට අඬන්න ගත්තා, "නී ස්වාමීනි, මේ ළමයා කයි එක්කෙන්න එපා" කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ නැහැ, තථාගතයන් වහන්සේ සහතික වෙනවා. තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා, ආනන්ද ගිහින් එක්කන් එන්න කියලා. අර යක්ෂණීව එක්කන් ආවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ දේශනාව අවසන් වෙනකොට ධර්මී ගැන වැටහීමක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ, "දැන් ওই දරුවා අතට දෙන්න" කියලා. "අනේ ස්වාමීනි, මේ ළමයා කයි" කියෝ. "නැහැ, දෙන්න" කියලා. අර යක්ෂණී අතට දරුවා දුන්නට පස්සේ බොහොම ආදරෙන් ඉබල කරලා දරුවා තුරුල් කරගෙන ආපහු අර අම්මගේ අතට තිබ්බා. එදා තමයි ආත්ම 500ක සසර වෛරය සංසිඳෙවි බුදුරජාණන් වහන්සේ. එතකොට බලන්න මේ සංසාර වෛර ඇති වෙන්නේ මේ මහා ලොකු කාරණාදනේ. අපි නොසිතන දේවල් සමහර වෙලාවට. හැබැයි ඒ වගේ අපි දන්නේ නැහැ මරණ මංජකේ මොන වගේ මරණාසන්න ඊර නමකට අපි මුහුණ දෙයි. ඒ නිසා පින්වතුනි ධර්මයේ සිහි කරන්න. නිතර ධර්මයේ වඩා අපිට කවදා කොතන කොයි මොහොතේ මැරුණා සුගතියක යන්න නම් සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව කියන කරුණු ටික ඇති කරගන්නට ඕන. ඊළඟට ওই ටික ওই විදිහට මතක තියාගන්න. ඊළඟට
අපි විදර්ශනාව ගැන චුට්ටක් කතා කරමු. ඒ තමයි අපිට මේ බුද්ධ ශාසනය තුල බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් ලෝකෙට පහළ වෙන්නේ සීලය ගැන ලෝකයාට අනුශාසනා කරන්න නෙවෙයි. සමාධිය ගැන අනුශාසනා කරන්නත් නෙවෙයි කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන ලෝකෙ වැහිලා තියෙන මේ අවිද්‍යාව පටතිර ඉරා දමලා විද්‍යාව පහළ කරගෙන සසර දුකෙන් මිදෙන මාර්ගය පෙන්වලා දෙන්නයි කියන බුදුරු ලෝකෙට පහළ වෙන්නේ. ඒ නිසා පින්වතුනි අපිට ධර්මාවබෝධයේ පිණිස යොමු වෙච්ච ජීවිතයක් තුල අපි ධර්මාවබෝධය අරමුණු කරගෙන අපේ ජීවිතේ පියවරෙන් පියවර යදී අපිට මහලු කුඩුමේ කැලේකට ගිහිල්ලා ඔක්කොම අතහැලා භාවනා කරන්න බෑ. හැබැයි ඔබ ඉන්න මට්ටමේ ඉඳන් කවදා හරි මං උග කරනවා කියලා හිතාගත්තොත් කවදාවත් කෙරෙන්නේ නැහැ. මැරෙනකන් දන්නෙත් නැහැනේ අපි. ඒ නිසා ඉන්න තැන ඉඳන් දවසින් දවස අඩියෙන් අඩිය හරි ධර්මාවබෝධයේ පැත්තට යන ජීවිතයක් ගත කරන්න. ඒ නිසා කාලයක් යනකොට ඔබට තේරෙයි මම දැන් ධර්මාවබෝධයේ පැත්තට ජීවිතේ දවසින් දවස ගමන් කරපු කෙනෙක්. ඒ නිසා භාවනාවක් ජීවිතේට පුරුදු කරගන්න. දැන් ඔබ ඉස්සලා අපි ටිකක් සාල්ව බලමු. චතුරාර්ය සත්‍ය ගැන අහලා තියෙනවනේ. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමී පටිපදා සත්‍ය. දැන් අපි බලමු ඉස්සලා දුක ගැන. බුදුරජාණන් වහන්සේ දුක ගැන අපිට පෙන්නන්නේ මේ විදිහට. ජාතිපි දුක්ඛා. ඒ මොකද? ඉපදීම දුකයි. දැන් බලන්න තමන් දිහා. මොනවද අපිට ඉපදিলা තියෙන්නේ? මොනවද ඉපදিলা තියෙන්නේ? ආයතනනම් පටිලාභෝ කියන ඉපදීම බුදුරජාණන් වහන්සේ විස්තර කරන අපිට ඉපදিলা තියෙන්නේ ආයතනයන්ගේ පහළවීම ඉපදීමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ටික හොඳට අහගන්න. ඉපදিলা කියන්නේ අපිට ආයතන හයක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. කොහි ඉපදුණා? මව කුසින් ඉපදුණා, බිත්‍රයක් ඇතුලෙන් ඉපදුණා, ඕපපාතිකව පහළ වුණා. කොහි ඉපදෙත් පරිසරයෙන් පහළ වුණා. ඔය ආයතන හයක් තමයි පහළ වෙන්නේ. සියුම් වේවා, ගොරෝසු වේවා ආයතන හයක් තමයි කෙනෙකුට පහළ වෙන්නේ. ඊළඟට ජරාවටපත් වීම දුක්ඛ. ජරාපි දුක්ඛ. මොනවද ජරාවටපත් වෙන්නේ? ඈ අර ඉපදිච්ච දේම තමයි ජරාවටපත් වෙන්නේ. ඇස ජරාවටපත් වෙනවා. කන ජරාවටපත් වෙනවා. නාසය ජරාවටපත් වෙනවා. දිව, කය, මනස ජරා ජීන වෙලා යනවා. ඒක දුක. ව්‍යාධිපි දුක්ඛ. මොනවද ව්‍යාධියටපත් වෙන්නේ? ඒත් අර ඉපදිච්ච දේමයි. ඇස, කන, නමීවමයි ලිඩ වෙන්නේ, ඊවමයි වයසට යන්නේ. මරණම්පි දුක්ඛ. මොනවද මැරියන්නේ? ඇස ජීවත් වෙලා ඉන්නකොටම ඇස් දෙක පේන්නේ නැතු යන කුණු වෙලා යන සමහරලා ඇස් අයින් කරනවා සමහරුනේ කන් කුණු වෙලා යන කන් ඇහෙන්නේ නැතු යන ජීවත් වෙලා ඉන්න ගඳ සූඳ නොදැනෙන මට්ටමට ජරා ජීන්න සමහරුන්ගේ දිව කුණු වෙලා ওই පිළිකා වගේ රෝග හැදෙන සමහර බටින් කෑම යවනයි නැද්ද උගුරු දන්න එතන. එතකොට මේ වගේ ඇස කන නාසය දිව කය මනස ආයතන එකින් එකක් මැරි යනවා. මේ ඔක්කොම මරණයට පත්වීම සම්මුති මරණය කියලා අපි හඳුන්වනවා. එතකොට ලිඩවීම දුකක්, වයසට යාම දුකක්, මරණයේ දුකක්, ඉපදීම දුක, ඔය ඔක්කොම ආයතන හය මුල් කරගෙන තමයි මේ සියල්ල විස්තර වෙන්නේ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් එක්ක එකතු වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි, ওই ටිකත් අපිට තේරෙනවා. කැමති දේ නොලැබීම දුකයි කියන එක ඒක විස්තර වෙන්නේ මේ වගේ. එතන විස්තර කරන්නේ ඉපදෙන කෙනා කැමති වෙන අපි කියන්නේ නේ අපිට නම් ඔය වගේ නම් ඉපදීමක් ලැබෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරන කැමති වෙනවා. හැබැයි කෙලෙස් සහිතව ඉන්න තාක්කල් උපදින අන්න කැමති දේ නොලැබීමේ දු. අපිට නම් උපෝපංජාතිවත් මේ වගේ ලෙඩ හැදෙන්න එපා කියලා හිතන. හැබැයි ඉපදුනා නම් ලෙඩ වෙනවා. අන්න කැමති දේ නොලැබීමේ දු. අනේ වයසට යන්න දෙන්නේ මොන තරම් දේවල් කරනවද නේ? මට නම් මේ වගේ ජරා ජීර්ණ වෙලා ඉන්න ඕනේ නැහැ කියලා කියනවා හිතනවා. හැබැයි අපි කවුරුත් වයසට යන. එතකොට මේ කැමති දේ නොලැබීමේ මරණී ඉදිරි 17 වදිනවනේ. අනේ බුදු ડોක්ටර් මට මැරෙන්න බෑ කි කොච්චර වදිනවද? මරණී ඉදිරියේ නොමැරී ඉන්න කැමති වෙනවා. හැබැයි මැරෙනවා. අන්න කැමති දේ නොලැබීමේ දුක. ඔය වගේ බුදුරජාන් වහන්සේ දුක අපිට තේරෙන ටික විස්තර කරනවා.
ඔක තේරෙනවනේ. ඔක තේරෙනවා. හැබැයි දුක කියන්නේ අවබෝධ කළ යුතු ආරි සත්‍යයක්. අවබෝධ කරන් දැන් අපි කොච්චර ඉපදීම දුකයි තමයි කියනවා. ඉතින් ලෙඩ වෙනවා තමයි. වයසට යනවා ඕක කවුරුත් දන්නවනේ. මැරෙනවා තමයි. හැබැයි ඕක දැනගත්තා කියලා දුක අවබෝධ වෙනවද? අවබෝධ කළ යුතු දුක හකුලවල පෙන්නනවා සංකිටීන පංච උපාදාන කන්දා දුක. අවබෝධ කරන්න තියෙන්නේ පංච උපාදාන ස්කන්ධ දුක. හකුලවල ගත්තොත් මේ සියල්ලට දුක සකස් වෙවි යන්න හේතුව පංච උපාදාන ස්කන්ධ දුක. මේ පංච උපාදාන ස්කන්ධේ හැදෙන්නේ කොහෙන්ද? අන්න ඒක හරියට අල්ලගත්තොත් අපිට එතනින් භාවනාව පටන් ගන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධේ හැදෙන්නේ කොහෙද? ඈ කොහෙද? අර ආයතන හයයි. ඇසේ හට ගන්නවා පංච උපාදාන ස්කන්ධ. කනේ හට ගන්නවා පංච උපාදාන ස්කන්ධ. නාසයේ හට ගන්නවා පංච උපාදාන ස්කන්ධ. දිවේ හට ගන්නවා, කයේ හට ගන්නවා, මනසේ හට ගන්නවා. නිකන් එකක් ඉගෙන ගන්න මේ වගේ. දැන් ඇහැට රූපයක් පේනවා. අපි හිතමු මං දැක්කා කියනවා. ඇහැට රූපයක් පේනවා. පේන්නේ කොහොමද? ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම නිසා. එතකොට අපිට යමක් පේනකොටම ඇහැයි රූපයයි විඥාන එකතු වෙනවා. ඒකට අපි කියන ඇහි ස්පර්ශය. ඒ ස්පර්ශයත් එක්ක කරුණු තුනක් හට ගන්නවා. විඳීමක් ඇති වෙනවා. විඳින රූපේ හඳුනා ගන්නවා. හඳුනාගත් රූපේ ගැන චේතනාවක් ඇති වෙනවා. අන්න ඇහැ මුල් කරගෙන රූපයක් පේනකොටම ඔය ටික වුණා කියන්නේ එතන පංච උපාස්කන්ධෙම තියෙනවා. ඇහැයි රූපයයි අයිති රූප උපාදානස්කන්ධෙට. ඇහැයි රූපයයි එකතු කරපු ඇහි චක්කු විඥානේ තමයි විඥාන උපාදානස්කන්ධෙ. ඇහි ස්පර්ශ නිසා විඳින් ඇති වුණා කියන්නේ වේදනා උපාදානස්කන්ධෙ. විඳින රූප හඳුනාගත්තා කියන්නේ සංඥා උපාදානස්කන්ධෙ. හඳුනාගත් රූප ගැන චේතනා පහළ වෙනවා කියන්නේ සංස්කාර උපාදානස්කන්ධෙ. එතකොට ඇහැට රූපයක් පේනවා කියන්නේ පේන සැනින් පංච උපාදානස්කන්ධයම හටගෙන බිඳිලා යනවා. ඇහැට පේන රූපයක් රූපයක් පාසා පංච උපාදානස්කන්ධ හටගන්නවා බිඳිනවා. ඔය වගේමයි කන. ඒකයි ආයතනයක් කියන්නේ. කන නැමැති ආයතනය තුලත් කනට ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා පංච උපාදානස්කන්ධ හටගන්නවා බිඳිනවා. නාසීට දැනෙන ගඳ සුවඳක් පාසා පංච උපාදානස්කන්ධ හටගන්නවා බිඳෙනවා. දිවට දැනෙන රසයක් රසයක් පාසා පංච උපාදානස්කන්ධ හටගන්නවා බිඳෙනවා. කයට දැනෙන පහසක් පහසක් පාසා පංච උපාදානස්කන්ධ හටගන්නවා බිඳෙනවා. අපි මේවා ගැන හිතනවා. අපි නිකන් හිතමු තනියෙන් ඉන්නකොට පුටුවක ඇල වෙලා හාන්සි වෙලා කල්පනා කර කර ඉන්නවා. ඒ ඉන්නකොට එතනත් සිතයි සිතුවිලි විඥානය එකතු වෙනවා. ඒ සිතන දේ ගැන විදින් ඇති වෙනවා. විදින සිතුවිල්ල අඳුන ගන්න. හඳුන ගන්න සිතුවිල්ල ගැන මනෝමය වශයෙන් චේතනා පහළ වෙනවා. එතන පංච උපාදානස්කන්ධයක් හැදෙනවා. ආයතන හයේම පංච උපාදානස්කන්ධ හැදෙනවා. එතකොට අපිට අවබෝධ කළ යුතු දුක්ඛාරය සත්‍ය කියන්නේ අපි අවබෝධ කරන්න ඕන මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය තුළ තියෙන පංච උපාදානස්කන්ධේ යථා ස්වභාවයයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ පිණිස අපි කරන්න ඕනේ මේ ආයතන හයම විදර්ශනාවට. ඒකට තමයි සලායතන විදර්ශනාව කියලා ධර්මිය උගන්වන්නේ. ආයතන හයත් ආයතන හයේ හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගැඹුරින් විදර්ශනා වඩන්න කියලා. මොකද අපිට මේ අවිද්‍යාව නිසා මේ සක්කාය දිට්ඨි මේ ඕම ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාවත් එක්ක. ඒ අවිද්‍යාව පවතින්නේ අර සංඥා විපල්ලාසත් එක්ක. සංඥා විපල්ලාස කියන්නේ අපි අඳුනගන්නේ අනිච්ච නිච්ච සංඥා. අනිත්‍ය දේ වුණාට අපිට නිකන් පේන්නේ මේක නිත්‍යයි වගේ. දුක්ඛේ සුඛ සංඥා. ඇත්තටම දුකක් වුණාට අපිට මේක පේන්නේ මවල පෙන්නන්නේ සැප දෙයක් හැටියට. අසුබ දේ සුබ වශයෙන්, අනාත්ම දේ ආත්ම වශයෙන් අපිට මේක විකෘති වෙච්ච සංඥාවක් තමයි අපිට මේ අවිද්‍යාවෙන් අපිට මවල පෙන්නන්නේ. අන්නේ අවිද්‍යාවෙන් අපිට ඇති වෙන මේ සංඥා විකෘතිය නැති වෙන විදිහට අපි අනිත්‍යදී අනිත්‍ය වශයෙන්, දුක්දී දුකක් වශයෙන්, අනාත්මදී අනාත්ම වශයෙන් විදර්ශනා වඩන පිළිවෙල. අන්න එහෙම විදර්ශනා වඩනකොට අන්න ආයතන හයක් පංච උපාදානස්කන්ධයත් අපි විදර්ශනා වඩනවා කියන්නේ ඒ තුළ
දුකේ හට ගැනීම නැමැති තණ්හාව ප්‍රහාණය වීම පිණිස පවතින. අවිද්‍යාව පවතින තාක්කා තමයි තණ්හාව හටගන්නේ. තණ්හාව යම් තැනක හටගත්තා නම් ඒ තමයි දුක්ඛ සමුදය. දැන් නිකන් හිතන්න ওই ටික. ආයතන 6යි පංච උපාදානස්කන්ධයේ අයිති දුක්ඛාරි සත්‍යයට. ඒ ආයතන 6ක් පංච උපාදානස්කන්ධයත් ගැන තණ්හාව ඇති වුණා නම් ඒ තමයි දුක්ඛ සමුදය. යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දිරාග සහගත. මේක තමයි දුකේ හට ගැනීම. තණ්හාව හටගන්නේ ආයතන 6ක් පංච උපාදානස්කන්ධයත් ගැන අවිද්‍යාව නිසායි තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව ඇති වෙච්ච ගමන් එතනින් පටන් ගන්න පටිච්ච සම්පාදේ. තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති එහෙම පටිච්ච සම්පාදයක් හැදෙනවා. දැන් දුක්ඛ නිරෝධේ දුක නැති කරන්න නිවන කරා යන්න නම් අපි කරන්න ඕනේ තණ්හාවයි නිරුද්ධ කරන්න. දුක්ඛ නිවන කියන්නේ තණ්හක්කේ උරාද නිබ්බාන. තණ්හාව ඡේ වීම නිවන කියන්නේ වෙන දෙයක් නෙවෙයි. එතකොට තණ්හාව නිරුද්ධ කරනවා නම් නිරුද්ධ කරන්නේ හටගත්ත තැනයි නිරුද්ධ කරන්න තියෙන්නේ. ආයතන 6 ගැනයි පංච උපාදානස්කන්ධය ගැනයි නම් තණ්හාව ඇති උනේ. ඒ ආයතන 6යි පංච උපාදානස්කන්ධය ගැනයි තියෙන තණ්හාවයි නිරුද්ධ කරන්නේ. ඒ පිණිස ආයතන 6ක් පංච උපාදානස්කන්ධයක් තමයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන විදර්ශනාවල. එහෙම වඩන්න වඩන්න ඒක යථා ස්වභාවය ඇත්ත ස්වභාවය අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය අනාත්ම ස්වභාවය වැටෙන්න ප්‍රමාණයට තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වෙනකොට උපාදාන නිරෝධා උපාදාන නිරුද්ධ වෙනකොට භව නිරෝධා ජාති නිරෝධා පටිච්ච සම්පාද නිරෝධයට සකස් වෙනවා. ඒ නිසා විදර්ශනා වඩනවා කියන්නේ ඒ තුල වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා දැන් නිකන් හිතන්න මෙහෙම දැන් අපි පංච උපාදානස්කන්ධයේ ආයතන අනිත්‍යයි කියලා අපිට මේ අනිත්‍ය ගැන යම් දැනුමක් වැටහීමක් දෘෂ්ටියක් තියෙනවා නම් ඒ තමයි සම්මා දිට්ඨිය. අනිත්‍යයි කියලා භාවනා කරන විමසන විදර්ශනා වඩන ඒ මානසිකාරය තමයි අපේ සම්මා සංකල්ප. කාම සංකල්පනා නෙමෙයි, විහිංසා සංකල්පනා නෙමෙයි, අනුන්ට කපන්න කොටන්න මරන්න හිතනවා නෙමෙයි. එතකොට අපි ලෝකෝත්තර නිවන අරමුණු කරගෙන අපේ සංකල්ප කල්පනාව අනිත්‍ය අවබෝධයට යොමු වෙච්ච කල්පනාවක් තියෙන. ඒ තමයි සම්මා සංකප්ප. එතකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥා කොටස. ඒ කොටස වැඩෙන්නේ සීලක පිළිපදපු කෙනාට. සම්මා වාචා කම්මන්ත ආජීව කියන්නේ සීලස්කන්ධය. එතකොට වචනේ පිරිසිදු වෙන්න ඕනේ. කායික ක්‍රියාව පිරිසිදු වෙන්න ඕනේ, ආජීවයේ පිරිසිදු වෙන්න ඕනේ. සීලයක පිහිටලා විදර්ශනා වඩනකොට අනිත්‍ය මෙනෙහි කරනකොට අන්න සම්මාදිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා කොටස හැටියට වැඩෙනවා. සීලයක පිහිටලා මෙහෙ කරනකොට සම්මා වාචා කම්මන්ත ආජීව සීලස්කන්ධය හැටියට වැඩෙනවා. මේ අනිත්‍ය භාවනා කරන්න විදර්ශනා වඩන්න අපිට වීරියක් තියෙනවා. ඒ තමයි සම්මා වායාම. දැන් අපි වීරියෙන් විදර්ශනා වඩනකොට අනිත්‍යයි කියලා භාවනා කරනකොට හිත පිහිටවන්නේ කොහෙන්ද? දැන් හිතන්නේ ඇහැ අනිත්‍යයි කියලා භාවනා කරනවා නම් හිත පිහිටවන්නේ කොහෙද? ඇහැ අනිත්‍යයි කියලා හිතනකොට හිත පිහිටවන්නේ කොහෙද? කකුලේද? ඇහි. ඇහැ අනිත්‍යයි කියනවනේ ඇහැ ගැන හිත පිහිටවන. කන අනිත්‍යයි කියලා සිහි කරනවා නම් කන ගැන. මේ ආයතන 6යි පංච උපාදානස්කන්ධයයි අයිති ඒ තුල නම් හිත පිහිටවන්නේ. එතකොට අපි සිහිය තියෙන කොතනද? සතර සතිපට්ඨාන ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවට තමයි අයිති පංච උපාදානස්කන්ධ ආයතන කොටස සප්තබොජ්ජංග චතුරාර්ය සත්‍ය. ඒ නිසා අපි අනිත්‍ය මානසිකාරයේ දෙනකොට අපේ හිත තියෙන්නේ ආයතන 6 ගැන පංච උපාදානස්කන්ධය ගැන නම් ඒ තමයි සම්මා සති. ඒ විදර්ශනා භාවනාව මුල් කරගෙන අපේ හිත විසිරෙන්නේ නැත්නම් අනිත්‍ය අවබෝධ වෙන විදිහට හිත පිහිටලා නම් ආයතන තුල ඒ ඇති වෙන ඒකාග්‍රතාවය තමයි සම්මා සමාධිය. එතකොට අපි භාවනා කරනකොට විදර්ශනා වඩනකොට මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ තුල වැඩෙනවා. ඒ නිසා පින්වතුනි ඔය ජීවිතේට පුරුදු කරගන්න. ජීවිතේ ටිකෙන් ටික හරි ඉඳගෙන හිටියත් වාඩි වෙලා හිටියත් නිදාගන්න ගියත් හැම වෙලාවෙම විදර්ශනාවක් වඩන අනිත්‍ය මානසිකාරීකේ දෙන්න ධර්මාවබෝධයට යොමු වෙච්ච ජීවිතයක් ගත කරන්න. කාලයක් යනකොට ඔබට ප්‍රතිඵල තීරේ. ඒ නිසා ධර්මාවබෝධයට උත්සාහයක් ගන්න. අපේ ජීවිත
දවසින් දවස මොහොතින් මොහොත ෂණින් ෂණිය මරණයට ලං වෙනවා. අපි කවුරුත් දන්නේ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකයි දන්නවද කවුද? දන්නේ. ඒ නිසා මරණය ගැන හැම වෙලෙම හිතන්න. දැන් නිකන් හිතමු මෙහෙම. අපේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා. කවදා හෝ මළගෙවල් 10ක් නේද? ඒකට අපිට මූණ දෙන්න වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් ඒක සත්‍ය. ඒ ධර්මතාවයට අපිට මූණ දෙන්න වෙනවා. සමහර ලාවට දරුවෝ ඉදිරි දෙමව්පියෝ ඉස්සර වෙනවා. දෙමව්පියෝ ඉදිරි දරුවෝ ඉස්සර වෙනවා. ස්වාමියා ඉදිරි බිරිඳ ඉස්සර වෙනවා. අපේ ජීවිතේ අපි ඉදිරියේ කවුරු හෝ අපිට අපේ ඉදිරියේ මරණාසන්න වුණොත් ඒ කෙනාට කල්යාණ මිත්‍රෙක් වෙන්න උත්සාහ කරන්න. දැන් හිතන්න අපි කෙනෙක් මැරුණාට පස්සේ අඬලා වැළපිලා හෝ තියලා කෑ ගහලා ඒ කෙනා මරණ මංචකේ අසරණ කරලා ඒ පුද්ගලයා මැරුණාට පස්සේ අපි කොච්චර කෝටි ගණන් වියදම් කරලා මැණික් ගල්ලලපු මිනි පෙට්ටියක වැල්ලුවත් වැඩක් තියෙනවද? වැඩක් නැහැ. මොනවා මොනතරම් දේවල් කරා අපායකට වැටිච්ච කෙනෙක්ව ගොඩ ගන්න පුළුවන්ද අපිට? පිනින් ගොඩ ගන්න බැහැ. පින් ගන්න පුළුවන් තැනක හිටියොත් තමයි පින් ටිකක් හරි දීලා සූපත් කර ගන්න පුළුවන්. පින් ගන්න පුළුවන් තැනකට වැටුනොත් විතරයි. ඒ නිසා මරණාසන්න කෙනෙක් අසරණ කරන්න එපා. ඔහුට කල්යාණ මිත්‍රෙක් වෙයි. ඔන්න ඔය ටික මතක තියාගන්න. අපේ ජීවිතයේ කවදාවත් කොතනකෝ කොයි මොහොතියෝ අපිටත් මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා හැම වෙලාවෙම මෙන්න මේ ටික හිතන බුදුරජාණන් වහන්සේ ওই මහානාම කියලා සූට් එක පෙන්නනවා. මහානාම හැම වෙලෙම තමන් ගැන මෙනෙහි කරලා බලන්න කියනවා. මම දැන් මැරුණොත් කොහේයිද? දැන් අපි කාටත් හැමෝටම තියෙන ඕනේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපේ ප්‍රශ්නේ මොකද්ද? මම දැන් මැරුණොත් කොහේයිද? මේ ජීවිතය තුළ මං කරගෙන තියෙන දේවල්, මං රැස් කරලා තියෙන දේවල්, මේ ගොඩනගාගත්ත දේවල් එක්ක මම බැරි වෙලා හරි මට දැන් මැරෙන්න ඕනොත් මං කොහේයිද? මං කොහෙ උපදීද? ඒ විදිහට තමන්ගේ ජීවිතය ගැන හිතා පින්වතුනි, අපි පින් කරන්න කරන්න ධර්මයේ වඩන්න වඩන්න අපි මැරෙන්න පෙරම සුගතියක් අපිට හැදෙනවා. බුද්ධ දේශනාව එක තැනක තියෙනවා, මුගලන් හාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් විස්තර අහගෙන අහගෙන යනකොට විශාල විමානයක් දකින. දැකලා අහනවා, කවුද මේ විමානේ ඉන්නේ? කොහොම මේකේ දෙවිවරු? විශාල විමානයක්, දේවතාවරු තාම නැහැ. එතන ළඟ හිටපු විමානවල දෙවිවරු පිරිසක් ඇවිල්ලා කියනවා, ස්වාමීනි, ওই විමානේ මැවුනේ බරණැස නන්දිය සිටුවරයා වෙනුවෙන්. බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාමයක් කරලා සංඝ සතු කරන පූජා කරා. අන්න එදා දොළොස් යුදුනක් විශාල මේ විමානේ ඔහු වෙනුවෙන් දෙව්ලෝ පහළ වුණා කියලා. ස්වාමීනි, ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට ගියාම නන්දිය සිටුවරයා මුණ ගැහුණොත් ගිහින් කියන්න කියනවා, අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා දෙවියන් එනකම් බලා ඉන්නවා. තව තවත් පින් කරගෙන දෙවියන් අතරටම ඉන්න කියලා ගිහින් කියන්නේ කියලා. එතකොට බලන්න, මේ පින් කරන කෙනා, කුසල් වඩන කෙනා, ධර්මාවබෝධයට ජීවිතේ සකස් වෙච්ච කෙනාට සුගතිය හැදෙනවා. ඒ වගේම තමයි අකුසල්ම සිහි කර කර, අකුසල්ම බලවත් කර කර අපායගාමී ජීවිතයක් ගත කරන කෙනාට මැරෙන්න පෙරම අපායක් පහළ වෙනවා. දේශනාවේ තියෙනවා ගති නිමිති කියලා. සමහරුන්ට මරණාසන්න කාලේ ගිනි දැල් පේන්න පටන් ගන්නවා. අපායෙදී පහළ වෙනවා. සමහරුන්ට මැරිච්ච ඥාති ප්‍රේතිය හැටියට, අමනුෂ්‍ය හැටියට පෙනී ඉඳලා අඬ ගන්නවා. මෙහෙට වරින් අපි ළඟට වරින් කියලා හරින් මැරිච්ච ඥාති ප්‍රේතිය පෙනී ඉඳලා අඬ ගන්නවා. මැරෙන්න පෙරම අපාය නිමිති පහළ වෙනවා සමහරුන්ට, ගති නිමිති හැටියට. ඒ නිසා ධර්මී වඩන්න, අප්‍රමාදී වෙන්න, මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව මමත් ධර්මාබෝධයේ පිණිසම මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය හැම දිනම ඇති කරගන්නවා.